සුබ මධ්‍යහන. ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම කුෂාණි කෞශල්‍ය. ප්‍රථමින්ව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. හතර ගමට මහා සෙනඟක්. මහා පෙරහැර හෙට. 21 ප්‍රහාරය ගැන බුද්ධිංශ වාර්තාවේ කරුණු පිළින් නොගැනීම ත්‍රස්තවාදයට අනුබල දීමක්. මේ එක වාර්තාවක් අපි ප්‍රතික්ෂේප කරනවා නම් ඒ සම්පූර්ණ විභාගය කර CID කණ්ඩායමේ වාර්තා ගැන විශාල සැකයක් වෙනවා. ජනපතිවරණය නියමිත කාල සීමාවෙදීම මැතිවරණ කොමිසමේ සභාපති කියයි. බීමත් රියදුරන් 3154ක් පොලිස් දැලේ. ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ ලෝක ශූරතා ජය. ඇමරිකාව සමග සාකච්ඡාවට ඉරානය සූදානමින්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධිංශ විසින් ඉදිරිපත් කර තිබූ වාර්තාවේ ඇතැම් කොටස් සමහරු ප්‍රතික්ෂේප කිරීම IS ත්‍රස්තවාදයට අනුබල දීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ කින්‍යා මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වමින් දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියා කිරීමෙන් ත්‍රස්තවාදී තෙරෙහි සාක්ෂි අඩපණවන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. පාස්කු බෝම්බ පිපිරීමෙන් පස්සේ අපේ පල්ලිවල හෝටල්වල විශාල සංඛ්‍යාවක් මැරුණා. මිනිස්සු අහන ඇයි මේ අය මැරුණේ? ඇයි අපි මෙතෙන්ට ඉලක්ක කරගත්තේ? ඒක ISIS එකෙන් කරේ. සමහරු කියන්නේ මේක මුස්ලිම් ප්‍රජාටම දාන්න හදන. ඒක වැරදි. කවුද කරා නම් එයා අල්ලගෙන දඬුවම් කරන්න ඕනේ. අන්තිමට මේ ගැන විභාග කරා. ඒ පාරිකම මුස්ලිම් ඇමතිවරු මේකට බාධා කරනවා කියලා. සාමාන්‍යයෙන් ඇමතිවරයෙක් ක්‍රේ චෝදනාවක් තිබුණොත් ඒ ගැන පරීක්ෂා කළ වැරදිකාරයක් වුණාම තමයි එයින් වෙන්නේ. මුස්ලිම් ඇමතිවරු තමන්ගේ ඇමතිගම් වලින් නියෝජ්‍ය ඇමතිගම් වලින් ඔක්කොම ඉල්ලලා අස්සුණා. අපි කිසිම බාධාවක් කරන්නේ නැහැ මේ විභාග වලට. ඊට පස්සේ අපි නිදොස් නම් අපි ගැන සැලකලා බලන්න කිව්වා. තේරුම් කාරක සභාවත් ගිහින් ඒව ගැන හොයලා බැලුවා. දැන් සමහරුව කියලා තියෙනවා පොලිසිය වාර්තාව ප්‍රතික්ෂේප කරන්න කියලා. දැන් ඒ වාර්තාව ප්‍රතික්ෂේප කරන එක නුවණට හුරු දෙයක් නෙමෙයි ස්වාමින් වහන්සේ. මොකද මේ කණ්ඩායම මේ ISIS පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයයි ඒ කණ්ඩායම ඇතුළ කරපු ඒ කණ්ඩායම සම්පූර්ණයෙන් කරපු අයයි. කොටසක් තමයි මේ කරේ අපේ ඇමතිවරු අයින් වුණා. ඒක රිෂාඩ් ඇමතිතුමාට විරුද්ධව හිටපැමිණිලා චෝදනා තිබුණේ ඔක්කොම බලලා වාර්තාව දැම්මේ. ඇත්ත වශයෙන්ම මේ එක වාර්තාවක් අපි ප්‍රතික්ෂේප කරනවා නම් ඒ සම්පූර්ණ විභාගය කර CID කණ්ඩායමේ වාර්තා ගැන විශාල සැකයක් වෙනවා. මේ සැකකරුවන් වෙනුවෙන් ඉන්න නීතිඥයට කියන්න පුළුවන් කරුණාකරලා මේ සාක්ෂි පිළිගන්න එපා. මේ වාර්තාවෙන් කොටසක් ප්‍රතික්ෂේප කළා තියෙනවා. කිසිම වාර්තාවක් කොටසක් ප්‍රතික්ෂේප කළා කොටසක් පිළිගන්න බෑ. පිළිගන්නවා නම් ඔක්කොම පිළිගන්න ඕනේ. නැත්නම් ප්‍රතික්ෂේප කරන ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න ඕනේ කියලා. එහෙම කරොත් මොකද්ද අපි කරන්නේ? අපි කරන්නේ ඇත්ත වශයෙන්ම CID කරපු මේ කණ්ඩායම මාස දෙකකින් කරපු වැඩ කටයුතු අඩපණ කිරීම. ඒ නිසා CID වැඩ කටයුතු ඉවර කළා තියෙන මම දන්නවා ඒ වාර්තා ගණනාවක් කියලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව හොයාගෙන එයාට විරුද්ධව නඩු දාන්න ඕනේ. අපි එයාට විරුද්ධව ක්‍රියා කරන්න එක සාර්ථක කරන විදියට කරගෙන යන්න ඕනේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ඉදිකළ කින්‍යා මධ්‍ය මහා විද්‍යාලයේ MPH මහරොෆ් ප්‍රේක්ෂකාගාරයේ ඊයේ සිසු අයිතියට පත් කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබ්දුල්ලා මහරොෆ්, ඉම්රාන් මහරොෆ්, MS තෞෆික්, K දුරේ රත්නසිංගම්, සන්දි සමරසිංහ ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් රැසක් එක්ව සිටියා. මේ අතර කින්‍යා කුරින්ජාකේනි පාර්ලිමේ ඉදිකිරීම ආරම්භ කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරොෆ් මාතාගේ ඉල්ලීමකට අනුවයි මේ ක්‍රියාත්මක වන්නේ. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 750ක්. අනතුරු තුනකින් 6 දෙනෙකු මිය ගියා. වේයන්ගොඩ, කොට්ටුකච්චිය සහ ගල්ගමු යන ප්‍රදේශවලදී එම අනතුරු සිදු වුණේ. වේයන්ගොඩ වඳුරුව දුම්රිය හරස් මාර්ගයේදී අතුරුපැදියක් දුම්රිය ගැටීමෙන් 45 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 11 හැවිරිදි දියණිය මිය ගියා. අද පෙරවරුවේ සිදු වූ මෙම අනතුරෙන් මිය ගියේ ජායල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි පියෙකු සහ දියණියකයි. මිය ගිය දියණියගේ මවගේ පියාගේ 3 මාසේ දානමය පින්කම අද එදී ඇති බැවින් ඔවුන් මීට දින කිහිපයකට පෙර වයංගොඩ නිවසට පැමිණ තිබෙනවා. එහි සිට රද්දොළුගම පාසලකට දියණිය ඇරලවීමට යාමේදී අනතුර සිදුව තිබෙන්නේ. මේ අතර පුත්තලම කුරුණෑගල මාර්ගයේ කොට්ටුකච්චිය ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයින් 2 දෙනෙකු මියගොස් තිබෙනවා. මාර්ගයේ මැද නවතා තිබූ ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. මියගොස් ඇත්තේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයන් 2 දෙනෙක්. අනතුරට හේතු වූ ටිපර රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුණෑගල සිට අනුරාධපුරය දෙසට ගමන්ගත් කැප් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් නිවතට පැන ගසක වැදී අනතුරක් සිදු වුණා. ඉන් එහි රියදුරු සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ගල්ගමුව ප්‍රදේශයේදී සිදු වූ මෙම අනතුරින් මියගිය 2 දෙනා වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ජනාධිපතිවරණය නියමිත කාල සීමාවේදීම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණයේ නියමිත කාල සීමාව තුළ එනම් නොවැම්බර් 10 වෙනිදා දෙසැම්බර් 8 වෙනිදා අතර පැවැත්වීම සම්පූර්ණ වෙර යොදා ක්‍රියා කරනවා. එය කල් දැමීමට කිසියෙකුට අවකාශ නැති බව තමයි අපේ මතය. දැනටමත් මැතිවරණ කොමිෂන් සභාවේ සඳහා අවශ්‍ය කටයුතු කරනවා. පළාත් සභා ඡන්ද විමසීමද ජනාධිපතිවරණයද කලින් තබන්නේ කියන ප්‍රශ්නය දැන් මතුවලා තියෙනවා. එම කිසිම ප්‍රශ්නයක් නැහැ. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 279 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම ආරම්භ කළ පසුගිය පස්වනදා සිට මේ දක්වා 3154 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි එම කාර්යාලය තවදුරටත් පවසන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව දෙසැම්බර් 3වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන යාම ඇයට එරෙහි චෝදනාවයි. සිද්ධියට සම්බන්ධ සෙසු විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට අත්හිටවු සිරදඬුවම් මීට පෙර නියම කෙරුණා. මෙම සිද්ධියට අදාළව චෝදනා 29ක් යටතේ හිරුනිකා ප්‍රේමචන්ද මහත්මියට සහ ඇගේ කාර්ය මණ්ඩල සේවකයන් 5 දෙනෙකු ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකු රෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණය හමුවේයි. අපස උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද දිනේ සිට ආරම්භ වන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. මෙවර අපස උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර පිටකිරීම අද දිනට ආරම්භ වෙනවා. පාසල් ආයතනවලුගේ එහෙම පෞද්ගලික ආයතනවලුගේ ඊට අමතරව අපස උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු නියමිත සූදානම් කර තිබෙනවා. සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ මෙහෙයවීම යටතේ මෙවර අපස උසස් පෙළ විභාගය සඳහා නව නිර්දේශය යටතේ ආයතනකරුවන් 198229 පැරණි නිර්දේශය යටතේ ආයතනකරුවන් 139475 පෙනී සිටීමේදී ඒ අනුව දිවයිනේ විභාග මධ්‍යස්ථාන 2678ක් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 215ක් ඔස්සේ විභාගයේ ක්‍රියාත්මක වීමට නියමිතයි. නීති විරෝධීව ඩුබායි සිට මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපළ රේගුව සමත් වුණා. ඩුබායි සිට මෙරටට පැමිණි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී මෙම දුම්වැටි තොගය සොයාගැනුණේ. එහි තිබී දුම්වැටි කාටන් 121ක් සහ පැකට් 176ක් රේගු බහරයට ගැනුණා. එවාහි වටිනාකම රුපියල් 1,086,000ක් වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනුරාධපුර ඉන්ධන පෙරවුම් හලට ඉන්ධන සැපීමේදී ඩීසල් ලීටර 3000කට අධික ප්‍රමාණයක් ව්‍යාපාරිකයෙකුට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ගුවන් හමුදා සාමාජිකයන් 3 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. රුපියල් 2,08,000ක වටිනාකමෙන්ුත් ඩීසල් ලීටර 3,335ක් ව්‍යාපාරිකයෙකුට විකුණා ඇති බවට සැකපිටයි ඔවුන් අත්අඩංගුවටගෙන තිබෙන්නේ. ඊට අමතරව තවත් පුද්ගලයන් 3 දෙනෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. එම ඉන්ධන පිරුම් හල භාරව කටයුතු කරන ගුවන් හමුදා සැරෙන්වරයා සිදු කළ පැමිණිල්ලකට අනුව අනුරාධපුර පොලිසිය අපරාධ විමර්ශන අංශ අනාවරණය කරගත් තොරතුරු මත මෙම ගුවන් හමුදා සාමාජිකයන් සහ අනෙක් පුද්ගලයන් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අගමැතිවරයාට එරෙහිව සිදු කරන චෝදනා ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරන බව අමාත්‍ය තලතා අතුකුවරළ මහත්මිය පවසනවා. බලංගොඩ කිරිමැටි තැන්න නවෝදාගම ජලයෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව කියා සිටියේ. රුපියල් මිලියන 40ක වියදමින් ඉදි කළ මෙම ජලයෝජනා ක්‍රමයෙන් පවුල් 279කට පානීය ජල පහසුකම් ලබා දීමට නියමිතයි. අපිට බලයක් දීලා තියෙනවා. අපි මේ ඡන්දේ බලාගෙන කරන වැඩ නෙමෙයි. ගිය ආණ්ඩුවේ අවුරුදු 20ක් තිබුණා. මොනවද බලංගොට්ට කරේ? අවුරුදු එකහමාරෙන් මගේ තියෙන සියලුම සම්පත් මම මෙහාට ගහත් තියෙනවා. ලක්ෂ 25,000කට වැඩිය වැඩ මේ ආසනේ දැන් කරලා තියෙනවා. ලා දිස්ත්‍රික්කේ ගත්තොත් එහෙම
අය අවුරුදු 20යි මේ අවුරුදු 4යි බලනකොට මොනවද අපි නොකර කියන්නකො. ඒ ඔක්කොටම වැඩි අද නිදහස තියෙනවා. අද UNP ආණ්ඩුවක් කියලා ගන්න මේ තිය. අද යහපාලන රජය සියලු දෙනාම ඉන්නවා. රවුෆකින් මහත්තයා එකපක්ෂයක් ඉන්නවා. රිෂාඩ් බදෝදී මහත්තයා එකපක්ෂයක් ඉන්නවා. අපේ පාටලි චම්පික රණව කැමැත්තුමාල එකපක්ෂයක් ඉන්නවා. මනෝ ගණේෂ නැමැත්තුමාල එකපක්ෂයක් ඉන්නවා. දිගම්බර මැමැත්තුමාල පක්ෂයක් ඉන්නවා. අපේ අගමැතිතුමා නායකත්වයේ දිනන වැඩි බහුතරය 89ක් අපි ඉන්නවා. අපි ඕන කෙනෙකුට කියනවා පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට එක චෝදනාවක් හරි ඉදිරිපත් කරන්න කියලා. කතරගම ඇසල පෙරහැර මංගල්‍යය දැක බලා ගැනීමට දෙවෙනේ නන්දසින් අතිවිශාල බැතිමතුන් පිරිසක් තවමත් කතරගම පුදබිමට පැමිණෙමින් සිටිනවා. අවසන් මහා පෙරහැර වේද සංචාරය කරන්නේ හෙට රාත්‍රියේ. මෙම ඓතිහාසික පෙරහැර මංගල්‍යය සජීව ලෙසින් ඔබට සමීප කිරීමට ITN වාදචාලය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කතරගම පුදබිමේ සිට මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ චරිත ධනංජය. අපි මේ රැඳී සිටින කැලේ ගණපති දේවාලයේ ආසන්න භූමිය තමයි පාදයාත්‍රාවෙන් පැමිණෙන විශාල පිරිසක් අවසන් රාත්‍රිය ගත කරන්නේ. ඉතින් ඒ නිසාම මේ ප්‍රදේශයේ නැත්නම් මේ ස්ථානයේ කැලිකසල බොහෝමයක් එකතු වී තිබෙනවා. ඒ නිසා ඒ කැලිකසල ඉවත් කරමින් මේ පරිශ්‍රය පිරිසුදු කිරීම සඳහා සුවිශේෂ වැඩසටහනක් වික්‍රමරත්න සමූහ ව්‍යාපාරය විසින් සංවිධාන කරනු ලබනවා. එහි කළමනාකාර අධ්‍යක්ෂ මధుර වික්‍රමරත්න මහත්මයා අපිත් එක්ක ඉන්නවා. ඇයි ඉතාමත්ම අදිනමින් මේ කටයුතු සිදු වෙනවා. ඇයි ඔබතුමලයි මේ කටයුතු සඳහා අත ගැහුවේ අතරම? ඔව් ඇත්තටම මේක අපි දැන් අවුරුදු කිහිපයක් තිස්සේ ඉඳන් කරගෙන යනවා. අපේ මේ දෙන දන්සලට සමගාමීව මේ කෙරෙන මේ ප්‍රජා සත්කාරය ඇත්තටම මේක සුවිශාල පින්කමක්. මොකද අපි කටගම්මුව යාල වනෝද්‍යානයට පිවිසෙන මාර්ගයේ සිට කතරගම නගරය දක්වාම මේ බැහැර කරන්නා වූ කැලිකසල, ටිෂු, ලන්ච් ෂීට්, පොලිතින් මේ සියල්ලම අස් කරන්නේ ඇත්තටම මේවා සත්තු පරිභෝජනයට අරගෙන සත්තු මැරෙන්න පුළුවන් නිසා සහ මේ පරිසරය විනාශ වීම වළක්වන්න තමයි. අපි සුතුවන්ත වෙනවා ඔබතුමාට මේ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේ කටයුතු වෙනුවෙන් ITN සුවිශේෂ දායකත්වයක් ලබා දෙන යෝගිම ජනාධිපති නීතිඥ ප්‍රියල් විජේවීර මහත්මත් මේ කටයුතු වෙනුවෙන් එකතු වෙලා ඉන්නවා. මම කැමතියි දැනගන්න ITN ප්‍රධාන විධායක නිලධාරී රසංග හරිස්සන්ද මහත්මයන් ඔබතුමන්ගෙන් මේ කටයුතු කොයිතරම් වැදගත් කියලාද ඔබතුමන් හිතන්නේ? අතවශ්‍යම ගත්තොත් අතිශයම වැදගත්. වනජීවීන්ගේ යහපත, ඒ වගේම පරිසරයේ සුරක්ෂිතතාවය සිදු කිරීමට මේ පරිසරය පිරිසිදු කිරීම, මීට පෙරත් මම අවස්ථා කිහිපෙදී ITN ආයතන සම්බන්ධ වෙන කලුත් මේකට සහභාගී වෙලා තියෙනවා. ඉතින් මේ ඉතාමත්ම වැදගත් සත්කාරයක් මේ ආයතනයේ මගින් කරන ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් පාලිත මහේරත් මහත්මයනි. අපි මොන වගේ පණිවිඩයක්ද දෙන්නට ඕනේ මේ භූමියට එන ඒ බැතිමතුන්ට? ඇත්තටම අපි ITN නාලිකාව ගත්තොත් අවුරුදු 40ක් සංනිවේදනයේ පවුලේ ජනතාවගේ හෘද සාක්ෂිය හඳුනාගත් නාලිකාවක්. ඒ නිසා මම හිතනවා මේ කටයුත්තේදීත් ITN නාලිකාව මේ කරන්නේ ඒ හෘද සාක්ෂියත් එක්ක තියෙන ගනුදෙනුවට ලොකු දායකත්වයක් සපයන එක කියලා. පරිසරය සම්බන්ධයෙන් අපි කවුරුත් හරිම සංවේදී මේ මොහොතේ. අපි ඔබටත් ආරාධනය කරනවා ඇසල පෙරහැර මංගල්‍ය අවසන් මහා පෙරහැර හෙට රාත්‍රියේදී වීදි සංචාරය කරනවා. එහි සජීවී අත්දැකීම හෙට රාත්‍රිය 8 සිට ITN ඔස්සේ ඔබට නරඹන්නටත් හැකියාව තිබෙනවා. අපි සූදානම් තවත් පුණ්‍යවන්ත මොහොතකදී ඔබව මුණගැහෙන්නට. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසර දෙකේ සිට අපගේ පැයින් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන සුබ දවසක්. www.itnnews.lk